අයිබෝවන් ඔබ එක්ව සිටින්නේ නිවුස් අයි සමගින්. මම අලෝරා පෙරේරා. ප්‍රථමයෙන් සිරස්තල. රජයේ පෝට් සිටි සඳහා නව නීතිමය රාමුවක් සකස් කරයි. නොවුඩ් කර්මාන්ත ශාලාවක සේවකයන් 200ක් සිහසුන්ව ඇද වැටේ. රාජ්‍ය බැංකු තුනක සභාපතිවරුන් බැඳුම් කර කොමිසමට. පොල් රත නිසා පොල් මිල අඩුවන ලකුණු. කශ්මීර් කඳවුරට වැඩි වරුසාවක්. වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ඇමරිකාවට. ක්‍රිකට් ගොඩනගන්න මහේල අවසන් උත්සාහයක. චීන රජය විසින් ආයෝජනය කර ඉදිකරනු ලබන කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගර පාලනය සඳහා රජය විසින් නව නීතිමය රාමු සකස් කරන බව ආරංචි මාර්ග පවසයි. අන්තර්ජාතික උපදේශන කණ්ඩායමක් විසින් දැනටමත් මේ සඳහා නීති කෙටුම්පත් කර ඇති අතර වසරක් තුළ එම කෙටුම්පතේ සැලැස්මක් ලබා ගැනීමට හැකියාව තිබේ. එංගලන්තය සහ වේල්ස් පාලනය වන ඉංග්‍රීසි නීතිය මේ නව නීති සම්පාදනය සඳහා අනුගමනය කරනු ඇත. අන්තර්ජාතික උපදේශන කණ්ඩායමක් විසින් දැනටමත් මේ සඳහා නීති කෙටුම්පත් කර ඇති අතර වසරක් තුළ එම කෙටුම්පතෙහි සැලැස්මක් ලබා ගැනීමට හැකියාව තිබේ. එංගලන්තය සහ වේල්ස් පාලනය වන ඉංග්‍රීසි නීතිය මේ නව නීති සම්පාදනය සඳහා අනුගමනය කරනු ඇත. ශ්‍රී ලංකා රජය විසින් මේ සඳහා ප්‍රධාන උපදේශකයන් ලෙස එක්සත් රාජධානියේ මුදල් සමාගමේ වත්මන් සභාපති බොබ් විග්ලි සහ යුරෝපය මැද පෙරදිග සහ අප්‍රිකාව සඳහා මෙරිල් ලින්ච් හිටපු සභාපති සහභාගී කරගෙන ඇත. එ අනුව ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුකරන ලද තනි විශාලතම ඍජු විදේශ ආයෝජනය වන ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක ව්‍යාපෘතිය පාලනය වීම සිදුවනුයේ රටේ පවතින නීතියට සාපේක්ෂව සම්පූර්ණයෙන්ම වෙනස් නීතිමාලාවක් යටතේය. මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකාවේ ඉහළ පෙළේ නීතිඥයෙකු සඳහන් කළේ මෙලෙස වෙනස් නීති සම්පාදනය සඳහා පවතින ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුව ඇති බවත් එය ඉතා දුෂ්කර කාර්යක් වනු ඇති බවත්ය. නමුත් රජය විසින් දැවැන්ත විරෝධතා බද්ධියෝද කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය පාලනය කිරීම සඳහා වෙනම නීතිමය රාමුවක් හඳුන්වා දීම සඳහා ඉඩ සලසා ගත හැකි නව ව්‍යවස්ථාවක් කරා සෙමෙන් ගමන් කරමින් සිටී. නොවුඩ් නිව්වැලිගම් ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කිරීමේ සිටි ඇගතුම් සේවිකාවන් 200කට ආසන්න සංඛ්‍යාවක් හදිසියේ සිහසුන්ව ඇද වැටී ඇති පුවතක් වාර්තා වනවා. නොවුඩ් නිව් වැලිකම ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි ඇඟලුම් සේවිකාවන් 200කට ආසන සංඛ්‍යාවක් හදිසියේ සිහිසුන්ව ඇද වැටී ඇති පුවතක් වාර්තා වනවා. අද උදෑසන 9:45 පමණ මෙසේ රෝගාතුර වූ ඇඟලුම් සේවිකාවන් දික්කොය රෝහලට ඇතුළත් කර ඇති අතර ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් දුන් ආහාර විෂවීමක් හේතුවෙන් මෙසේ සිදුවී ඇති බවට නොවුඩ් පොලිසිය සැක පළ කරනවා. ඉහළ යන පොල් මිලට විසඳුමක් ලෙස පොල් පකා කිරීමේ මණ්ඩලය විසින් ජංගම රථ මගින් ජනතාව වෙත ගොස් රුපියල් 65ක මිලකට පොල් අලෙවි කිරීමේ ව්‍යාපෘති ඊයේ කොළඹ තදාසන්න ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක වුණා. මෙහිදී එක් අයෙකුට පොල් ගෙඩි 10ක් මිලදී ගැනීමට අවස්ථාව ලැබෙන අතර ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙස එම ප්‍රදේශවල විකිණෙන පොල්වල මිල රුපියල් 60-70 අතර අගයකට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. පොල් ගෙඩි 110ක් අලෙවි කිරීමේ ඉලක්කය වූ මෙම ව්‍යාපෘතිය අද සිට කොළඹින් පිට පළාත්වලද ක්‍රියාත්මක කිරීමට නියමිත අතර සතොස අලෙවිසල් හරහාද ජනතාවට මෙම පොල් මිලදී ගත හැකි බව පොල් වගා කිරීමේ මණ්ඩලය ප්‍රකාශ කළා. ප්‍රශ්නගත බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබා ගැනීම සඳහා රාජ්‍ය බැංකු තුනක සභාපතිවරුන් අද බැඳුම් කර කොමිසම හමුවට කැඳවා තිබෙනවා. මෙම කැඳවීම හේතුවෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් හරස් ප්‍රශ්න විමසීම වෙනත් දිනයකට කල් තබා තිබෙනවා. පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ සභාපතිවරයා හා ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා අතර හුවමාරු වූ කෙටි පණිවිඩ උපුටා දක්වමින් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් දප්පුලත ලිවේරා විසින් බැඳුම් කර කොමිසමට කළ දැනුම් දීමත් සමග කොමිසම විසින් මෙම කෙටි පණිවිඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කෙරුණා. සමහරු මේ ආණ්ඩුව කඩන්නේ කොහොමද කියලා කල්පනා කරන බවත් පසුගිය කාලයේ ඇත්ත කතා කිරීමට හෝ උද්ඝෝෂණ කිරීමට අයිතියක් නොදුන් බවත් අධිකරණ හා විදේශ රැකියා ඇමතිනි තල්තා අතුකෝල මහත්මිය පවසනවා. අපි මොනම හේතුවකටවත් අපේ ජනාධිපතිතුමාව සැකමැතිතුමාව මට මගේ හෘද සාක්ෂිය වගේ කියන්න පුළුවන් අපේ ඉඩම් ඇමතිතුමාවත් බොරු කියන අය නෙමෙයි. බොරු පොරොන්දු දෙන අය නෙමෙයි. අගමැතිතුමා කියපු දේ කරන්නද ඉඩම් ඇමතිතුමා බාරගත්තාම කරුණා කරලා සතියෙන් දෙකෙන් ඔප්පුව බලාපොරොත්තු වෙන්න එපා. මොකද ඡන්දේ බලාගෙන අල ටික සිල් රැදි ටික එහෙම නැත්නම් වැසිකිලි පෝච්චි හිටන් බෙදපු යුගයක් මේ රටේ තිබුණා. අපි ඒ බඩු බෙදලා ජනතාව හිඟන්නව බවට පත් කරලා ඒ හරහා
දේශපාලඥයා පස්සේ යන ක්‍රමයක් හදන රජයක් නෙමෙයි මේක. දැන් විදේශ හා ක්‍රීඩා පුවත් සමගින් චේතනා රණසිංහ. ස්තුතියි අලෝරා. කාශ්මීරෙහි ශ්‍රීනගර් ප්‍රදේශයට ආසන්න අධිආරක්ෂිත කලාපයක පිහිටි යුද හමුදා බලඇණි කඳවුරකට එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දියානු සෙබලෙක් සහ ත්‍රස්තවාදීන් තිදෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇත. පැය 8ක වෙඩි හුවමාරුවකින් පසුව අවසන් වූ මෙම ප්‍රහාරය හේතුවෙන් ඊයේ උදෑසන අත්හිට වූ ගුවන් ගමන් මේ වන විට නැවත ආරම්භ කර ඇති බවට වාර්තා වේ. මෙම ත්‍රස්තවාදීන් මේ වනතෙක් හඳුනාගෙන නොමැති අතර මොවුන් පාකිස්තානු පුහුණුව ලැබුවන් බවට එරට පොලිසිය විශ්වාස කරයි. වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට ඇමරිකායේ සත් ජනපදයේ ජාන විද්‍යාඥයන් තිදෙනෙකු සමත්ව තිබේ. බොහෝ ජීවිදෑවල නින්ද අවතිවීම යන චක්‍රය පාලනය කරන ජෛව ඔරලෝසු සම්බන්ධයෙන් කරන ලද සොයා ගැනීම් පර්යේෂණ ආදිය සම්බන්ධයෙන් ජෙෆ්‍රි සී හෝල්, මයිකල් රොස්බෑෂ් සහ මයිකල් ඩබ්ලිව් යන් යන ජන විද්‍යාඥයින්ට වෛද්‍ය විද්‍යාව සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගයේ හිමිවන බව නොබෙල් සභාව නිවේදනය කළා. වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාග මුදල වන ස්වීඩන ක්‍රෝනෝල් මිලියන 9ක් ඔවුන් තිදෙනා අතර සමසමව බෙදී යන අතර නම සඳහන් කරන ලද නොබෙල් පදක්කමක්ද ඔවුන් තිදෙනාට හිමිවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගැනීම සඳහා තමන් අවසන් වරටත් උත්සාහයක් දරන බව හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසයි. ඔහු ඒ බව කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පත්කරන ලද ස්වාධීන උපදේශන මණ්ඩලයේ සාමාජිකයන් හා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතර පළමු වරට ඊයේ පැවත සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉහත ස්වාධීන කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්නේ හිටපු ක්‍රිකට් අන්තර්වාර කමිටු සභාපතිවරයෙකු වන හේම කමරසූරියයි, මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර, අරවින්දද සිල්වා, අනුර තෙන්නකෝන් යන හිටපු ක්‍රිකට් නායකයෝ එහි සාමාජිකත්වය දරයි. අදට නිවුස් අයි ප්‍රවෘත්ති සමාප්තයි. වැඩි විස්තර සඳහා www.newsi.lk වෙබ් අඩවියට පිවිසෙන්න. ඔබට සුබ දවසක්.